මගේ නම චිරන්ත අමරසිංහ නිදහස් සුරකින්නෝ සංවිධානයේ සභාපති වගේම සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරීකම් ලෙස කටයුතු කරනු ලබනවා. අද දින විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ජනාධිපතිවරයා වෙත ඒ අපේ රටේ රාජ්‍ය බුද්ධි සේවයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. අපි දන්නවා මේ වෙලාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක තනතුර දරන්නේ සුරේෂ් සලේ මහතා. ඉතින් මේ අධ්‍යක්ෂක තනතුර දරන සුරේෂ් සලේ මහතාට 2016 වසරේ චෝදනා එල්ල වුණා. එවකට යහපාලන ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක ඔහු නියැලීලා සිටිනවායි කියලා. ඒ අනුව තමයි එවකට ජනාධිපති සිරිසේන විසින් ඔහු ඉවත් කරනු ලබන්නේ. හාස්‍යජනක ලෙස ඔහුව නැවත මේ යහපාලන රජය පත් වෙලා රාජපක්ෂලා බලයට පැමිණීමත් සමග ඔහුව රාජ්‍ය බුද්ධි සේවයේ එවකට හිටිය හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂක දෙවියන්ගේ පසුව දැන් මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළත රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ලෙස පත් කරනු ලබනවා. ඒතර අපි දන්නවා මේ රටේ අපි දන්නා PTA යටතේ යන පුද්ගලයන් ඒ වගේම මේ රටේ ක්‍රියාකාරීන් ඒ වගේම මේ රටේ රාජ්‍ය ආන්ත්‍රණයස අවශ්‍ය තොරතුරු ලබා දීමේ වැදගත් කාර්යභාරයක් මේ රාජ්‍ය බුද්ධි සේවය සිදු කරනවා. ඒතර ඒ තුලින් අසත්‍ය තොරතුරු ජන ඒ රාජ්‍ය ආන්ත්‍රණය තුරට ජනාධිපතිවරයා වෙත ගියොත් මේ රටේ රාජ්‍ය ආන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිත සිද්ධියක්කට අදාළව මා විසින් අද ජනාධිපතිවරයාට පැමිණිලි කරනු ලැබුවා. අපි දන්නවා මේ 2020 මාව අත්තරංගුවට ගනු ලබනවා. ඒ අත්තරංගුවට ගනු ලබන්නේ කිසිදු හේතු දැක්වීමකින් නිසිත හේතු දැක්වීමකින් තොරව. ඒතර එහෙම හේතු දැක්වීමකින් තොරව අත්තරංගුවට ගත්තට පස්සේ පසුව වාර්තා වෙනවා මා වෙත පොලිසිය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් මා වෙත තොරතුරු ලැබෙනවා. මේ අත්තරංගුවට ගැනීම 2020 නොවැම්බර් මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියට කලින් දවසේ මේ අත්තරංගුවට ගැනීම සිදු වෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් ප්‍රකාරවගෙන ඒ වාර්තාවට අනුව තමයි කොරෝනා මරණ භූමදාන ආදාහන ගැටලුවේදී කොරෝනා වෛරසය වතුරේ පැතිරෙන්නේ නැහැ කියලා මම කිව්වයි කියන ස්ථාවරයට විරුද්ධව තමයි මාව අත්තරංගුවට ගනු ලබන්නේ. ඒ වගේම ගෝඨා ෆේල් කිව්වයි කියලා තමයි මාව අත්තරංගුවට ගනු ලබන්නේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගෝඨාභය දිනවීමේ සැලැස්මත් කියලා අහුවයි කියලා තමයි මාව අත්තරංගුවට ගනු ලබන්නේ. මෙතනදී පැහැදිලිව පේන කාරණාව වෙන්නේ දැන් මේ ওই කාරණා තුනම ඇත්තද වරුදු කියනක මේ රටේ මිනිස්සුන්ට සාක්ෂි සහිත ඉදිරිපත් වෙලා හමාරයි. ඒතර මේ වෙනකොට කොරෝනා වතුර පැතිරෙන්නේ නැහැ කියලා රජයම පිළි අරගෙන හමාරයි. ඒතර මේ අසත්‍ය කරුණු මත රාජ්‍ය බුද්ධි සේවයේ ඒ අවස්ථාවේදී වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුණු බවයි මාගේ තොරතුරු මෙත කියා සිටින්නේ. එතකොට මේ වෙලාවේ ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕන අපේ ගන්න ගෝඨාභය රාජපක්ෂ ඊට පස්සේ මොකද වුනේ? එයා ෆේල් නැහැ කියලාම තමයි එයා හිතන් හිටියේ. අන්තිමේදී මුළු රටම ෆේල් කරලා. මම එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා මේ මෙහෙම කියලා මේක කරන්නේ මේක හදාගන්න 2020 මම කිව්වේ නොවැම්බරේ මේක හදාගන්න මොකද එයා ෆේල් වුණොත් මේ රට ෆේල් වෙනවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ හින්දා කරුණා කරලා ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ නිලධාරීන්ට විරුද්ධව අවශ්‍ය පියවර ගන්න කියන එක ඉල්ලනවා. මොකද මේ විදිහට බොරු ගහලා බොරු වාර්තා ඉදිරිපත් කළා සම්පූර්ණයෙන් රජයේ රාජ්‍ය ආන්තරින් නොමගයවල කරලා තියෙන වින්නැහිය දැන්ට ඇති. හරි ගෝඨාභය අන්තිම මොහොත වෙනකන් හිටියේ යා ෆේල් නෑ යා පාස් කියලා. අන්තිමේදී එයාට වෙච්ච දේ පේනවනේ. ඒ හින්දා කරුණා කරලා ජනාධිපති රනිල්ට වගකීමක් තියෙනවා. මේ විදිය දේවල් සිදු නොවෙන වග බලාගෙන මොකද මේ රටට තවත් මේ විදිය විනාශ කරන මොකද මේ දේවල් සිදු වුණාම හරි ලේසි. ආරයට මෙහෙම වුණා රනිල්ට ගෝඨා ගියා රනිල්ට කෙල වුණා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ රටේ මිනිස්සු එවයින් දුක් විඳින්න ගන්නවා. ඒ හින්දා මිනිස්සු දුක් විඳින්නේ මේ පාලකයන්ට කිසිම හේතුවක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ රටපණි ඔය එයාප්ලේන් වල යයි 5-star හෝටල් වල ඉඳී මිනිස්සු විනාශයට පත් වෙනවා. එහෙනම් කරුණා කරලා මේ වැරදි වැඩ පිළිවෙල නිවැරදි කරගන්න සාක්ෂි සහිතව මේ පැමිණිලා ඉදිරිපත් කරනු ලැබුවා. බලමු ජනාධිපති දැන් ජනාධිපතිට මේක පැමිණිලා ඉදිරිපත් කළා වැඩක් නැහැ කියලා ගොඩක් අය කියනවා. නමුත් එයා එහෙම කෙනෙක්ද කියන එක එයාමනේ තීරණය කරන්නේ. ඉතින් අපි පැමිණිලා ඉදිරිපත් කළා බලනවා ඊට පස්සේ පියවර ගන්නවද නොගන්නවද කියන එක එයාගේ වගකීමයි.